පළවෙනිම කියන්න ඕනේ මේ වෙලාවේ මේ වෘත්තීය සමිති වල අයථා ක්‍රියාකාරකම් රාශියක් සිද්ධ වෙනවා 84.69 කියන වෘත්තීය සමිති අංකයෙන් වෘත්තීය සමිති ආඥා පන්තියටදී ලියාපදිංචි වෙලා තියෙන වෘත්තීය සංගමයක් හැටියට අපි ඇත්තටම මේ ගැන කතා කරන්න ඕනේ කියලා හිතුවා කිසියම් හෝ වෘත්තීය සමිතියකට වෘත්තීය සමිති ආඥා පනති විධිවිධානයට පිට පරිවාහිරව පැවැත්වෙන්න බෑ ඒක තමයි ප්‍රධානම දේ එතකොට අපි දකිනවා මේ COVID-19 කියන රෝගය දඩමීමා කරගෙන සමහර බලවත් වෘත්තීය සමිති උත්සාහ කරනවා ඒ කමිටුවම ගිය වසරේ පත්වෙච්ච කමිටුවම මේ වසරේ තව වසරකට දික් කරගන්න උත්සාහ කරන දුර කාලය තමන්ගේ දුර කාලය මේ කොවිඩ් වසංගතයේ මුවාවේ එතකොට එහෙම කරන්න ගියොත් මේ ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රීය වෘත්තීය සමිති විතරක් නෙමෙයි වෘත්තීය සමිති ගොඩනාවක් තියෙනවා ඒ සියලුම වෘත්තීය සමිති වලට සිද්ධ වෙනවා එවැනිම ක්‍රියාමාර්ගයකින් යන්නේ මේකේ තියෙන භයංකාරකම තමයි මේ කොවිඩ් ව්‍යසනය හමුවේ සමහර වෘත්තීය සමිති දේශපාලනිකව කටයුතු කරනවා සමහර වෘත්තීය සමිති වෘත්තීය පැත්තෙන් කටයුතු කරනවා එතකොට මේක හිතාමත් වැරදි පූර්වාදර්ශයක් වෙනවා එක් සංගමයකට පමණක් මේ වෘත්තීය සමිතිය එහෙමම දිගටම යන්න කියලා අවසර ලබා දුන්නොත් එතකොට අපි ඉල්ලා සිටිනවා මේ අපි ඉස්ලාම් ප්‍රශංසා කරනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් තුමා මේ මෙවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරගෙන දැන් අපි දකිනවා උත්සාහයක් තියෙනවා ඒ ප්‍රතික්ෂේප කරපු ඉල්ලීම තවත් උසස් තැනකට අරන් ගිහිල්ලා මේක කටයුතු කරගන්න අපි කියන්න කැමති අපි සම්පූර්ණයෙන් මේ මෙවැනි අක්‍රමික වෘත්තීය සමිති ක්‍රියාකාරකම් වලට තවේ අපි විරුද්ධයි මේක තේරුම් ගන්න ඕනේ වෘත්තීය සමිතියක් කියන්නේ වෘත්තීය කටයුතු වල මේ තමන්ගේ සමාජිකයන්ගේ සුබ සාධන හා වෘත්තීය ගැටලු සාකච්ඡා කිරීමට තියෙන සංවිධාන. එහෙම නැතුව මේ COVID-19 දී ඒගොල්ලට කරන්න අවශ්‍ය ක්‍රියාකාරකමක් නැහැ. ඒගොල්ල බලෙන් කටයුතු කරලා COVID-19 ගැන මලෙන් කරා කියලා ඒක හේතුවක් වෙන්න බෑ. මේ රටේ කිසිම ආකාරයෙන් COVID-19 පාලනය මොකක් හරි හේතුවකින් වියවුල් වුණා නම් ඒ වියවුල් උනේ මේ වෘත්තීය සමිති මැදිහත් වීම නිසා කියන එක අද රටේ ජනතාවට පැහැදිලි. ඒ නිසා මම කියන්න කැමති කරුණාකරලා වෘත්තීය සමිතියට සුවිශේෂී වරප්‍රසාද දෙන්න එපා. ඒක මම කියන්න කැමති ඒකට ඉතින් ඒගොල්ලෝ විශාල මුදලකුත් අන්න මම හිතන්නේ වියදම් කර දැන් හිතන්න වෘත්තීය සමිතියක එක්ස් කියන පුද්ගලයා අවුරුදු 10ක් හිටියාම අවුරුදු තවත් අවුරුදු ඉන්න කියලා ඉල්ලන්නේ මොනවාද හේතුව? ඒකටත් යම්කිසි යටි හේතුවක් තියෙනවනේ. ඒ හේතුව පදනම් කරගෙන සංගම් වල මුදල් එක් රාශි වෙන එක රාශි වෙන මුදල් කෝටි ගණන් වියදම් කරගෙන මේ ලොකු ලංකාවේ ඉන්න වැඩිම ඉහළම අගයක් අය කරන නීතිඥයෝ ලව්වලා මේක ක්‍රියා කරන්න උත්සාහ කරනවා. අපි අපි ස්වාධීන සංගමයක් හැටියට කියා සිටිනවා අපි නම් ඒ ඒවැනි ක්‍රියාකාරකම් වලට ඉඩ තියන්නේ නැහැ කියලා. මේ සංගමේ සංගම් වල මුදල් අවභාවිතා කරගෙන ලක්ෂ නෙමෙයි ලක්ෂ මිලියන ගණන් වියදම් කරගෙන එවැනි ඉල්ලීම් කරනවා නම් අපි ඉල්ලා සිටිනවා ඒ ඉල්ලම් කරන තැන් වලට අපි යම්කිසි විරුද්ධව අපේ ක්‍රියාමාර්ගත් ගන්නවා ඒ කියන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නෙමෙයි ඊට ඉහළ සම්බන්ධයක් අපි හදනවා මේ මේ වගේ දේවල් කරන්න එපා කියලා ඒක එහෙම කියන ගමන් මේ වෘත්තීය සමිති වලට අද මගේ ඊළඟ කාරණාව තමයි මේ ජනාධිපතිතුමන්ම අපි සෞඛ්‍ය ඇමතිතුමියව අපි අඩුතරමින් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් කරා හෝ ආමන්ත්‍රණය කරන්න අවස්ථාව උදා කරගන්න මොකද හේතුව අපි සෞඛ්‍ය ඇමතිතුමියගෙන් නම් මීට සති දෙකකට ඉස්සෙල්ලා පොඩි මීටිමක් කිල්ලුවා අද වෙනකන් දීලා නැහැ ඒක ලැබෙන්නේ නැහැ කියලා අපි දන්නවා අපේ මේ රටේ ජනාධිපතිතුමා ඔගොල්ලෝ කවුරුත් දැක්කා
හරි හිරිකිතයි ඒ වගේම හරි කනගාටුදායකයි කියන්න එතුමා අපි බලාපොරොත්තු වෙච්ච තරම් ඥානවන්ත කාර්යශූර කෙනෙක් නොවීම ගැන මොකද අපි හිතුවා එතුමා මේ බලයට පත් වුණාම අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයත් හොඳට කෙරෙයි කියලා නමුත් කන උගලට පේනවා කවුරු රටවැසි ඔක්කොම දන්නවා මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හොඳටම වලපල්ලට වැටිලා තියෙනවා එතකොට මං කියන්න ඕනේ මොකද්ද මේකේ වලපැල්ලට වැටීමේ හේතුව පළවෙනි එක තමයි එතු අපේ රටේ ජනාධිපතිතුමා කිසිම ආකාරයකින් තෝරා බේරාගෙන නැහැ එයාගේ බුද්ධ්‍යංශ ක්‍රියාකාරකම් මිනිස්සෙක් ගිහිල්ලා කොවිඩ් කමිටු රැස්වීමේදී කියන සර් මේක කුමන්ත්‍රණයක් සර් කිව්වා පහුවෙන්ද කුමන්ත්‍රණේ දියත් වෙනවා එතකොට කුමන්ත්‍රණයක් කියලා කිව්වේ කුමන්ත්‍රණ කරුවා එහෙම නැතුව මේ මේ කුමන්ත්‍රණයක් තියෙනව නෙමෙයි නමුත් කුමන්ත්‍රණ කරුවා කියනවා සර් කුමන්ත්‍රණ තියෙනවා අනේ කනගාටුයි කියන්නේ ඊට පහුවෙන්දම අපි දකිනවා යම් කිසි වෙනස්කමක් වෙනවා අපේ රටේ ජනාධිපතිතුමනි ඔබතුමාට මම කියන්න කැමතියි ඔබතුමා මේ ගිය වසරේ මැයි මාසයේ අප්‍රේල් මාසයේ විතර දැන් අවුරුද්ද මාස දෙකකට කලින් හමුදා නිලධාරියෙක් වූ විශ්‍රාමික හමුදා නිලධාරියෙක් වූ පුද්ගලයෙක්ව සෞඛ්‍ය ලේකම් කරා කියලා. අමතක කරන්න එපා එතුමා තමයි ඉන්න ලොකුම ලොක්කා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ. එතුමා අපි හිතුවා බුද්ධ්‍යංශයක් මගින් සහ විනයානුකූල භාවයක් තුලින් මේ සෞඛ්‍ය පාලනය කරයි කියලා. දැන් අපිට පේනවා බිලි දෙන්න මිනිස්සු හොය හොය මේ අවුරුදු යනවා. එතුමා බලේ සෞඛ්‍ය ලේකම් ධූරයෙන් වැඩබාරගෙන මාස දෙකකින් අනිල් ජයසිංහව ගෙදර ඇරියා. ඊළඟට මාසෙන් මාසෙන් දෙකෙන් දෙකට කවුරු හරි බිල්ලකට හොයනෝ මේ සෞඛ්‍ය අමාත්‍යංශය. මේ අවසාන බිල්ල තමයි වෛද්‍ය සුදත් සමරවීර කියන වසංගත රෝග අධ්‍යක්ෂය. එතුමා ඇත්තම කියනවා නම් දත්ත හංගනවා කියලා කියනවා. ඒක තමයි චෝදනාව. දත්ත හරියට නිවැරදිව දෙන්නේ නැහැ කියන. හැබැයි මම එකක් කියන්නම්. ඔය දත්ත හරියට නිවැරදිව දුන්නොත් සමහරවිට මේ මරණය මීට වැඩි වෙන්න පුළුවන්. හරි? එහෙම නැත්නම් මරණ මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඔය PCR කරලා වාර්තා වෙන දෛනික රෝගී සංඛ්‍යාව තුන්ගුණයක් තව වැඩි වෙන්න පුළුවන්. එතකොට ජනාධිපතිට මොනා හිතෙයිද නැහැ කවුද වාර්තා හැංගුවේ කියලා. මේක හරි පුදුමයක්. හරිද? ඒ නිසා අපි කියන්න කැමති ජනාධිපතිතුමනි ඔබතුමාට අපි ගෞරවයෙන් සහ බැගෑපත් ඉල්ලා සිටිනවා ඔය ඔබතුමා ළඟට ඇවිල්ලා කුමන්ත්‍රණයක් සර් කුමන්ත්‍රණයක් කිව්වහම වේසණින් ක්‍රියාත්මක වෙන නිසා ඔබතුමා අපිට ඒව පෙන්නලා තියෙනවා අපි කලිනුත් දැකලා තියෙනවා රටේ ජනාධිපතිකම පොඩ්ඩක් එතුමාට මාස 6කට දුන්නොත් සමහරට මේ ප්‍රශ්න විසඳෙන්නේ නැති වෙයි සමහරට විසඳෙයි පොඩ්ඩක් ඔය රටේ ජනාධිපතිකම ඔබතුමාගේ තියෙන බලතල විසුවෙන සංශෝධනයෙන් තියෙන බලතල යොදලා හරි මේක කරමු ජනාධිපතිතුමනි එතකොට සමහර විට හරියයි මොකද දැන් ඔබතුමා මේ ඒ කේලම් ඔස්සේ කුමන්ත්‍රණ කරුවාගේ කේලම් ඔස්සේ කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා කියලා අධ්‍යක්ෂකවරයෙක්ව ඉවත් කරා. තව ඉවත් කරපු අධ්‍යක්ෂකවරු කීප දෙනෙක් ඉන්නවා. ඒවා මම මෙතන යහුවත් කියන්නම් කවුද කියලා. නමුත් මේ ඉන්නවා. එතකොට ඒ අධ්‍යක්ෂකවරු පැහැදිලිව මේ මොනවාද මේ ඉවත් කරලා මේ මේ රටට පෙන්වන්නේ දැන් වැඩේ හරි කියලා. හරි? හොඳයි. අපි බලමු ඊයෙන් පස්සේ මේ රට කොවිඩ් වලින් නිදහස්. අයි දත්ත හරියයි. දත්ත ටික සාධාරණ වෙයි. හරිද? දැන් ඒකනේ මේ පෙන්වන්න හදන්නේ රටට දත්ත හංගලා ප්‍රශ්නයක් කියලා. හරි? එතකොට ඔගොල්ලෝ මම මාධ්‍ය වලදී කලිනුත් කිව්වා මෙතන තියෙන්නේ දත්ත ජාවාරම ලෝකයේ සමග ශ්‍රී ලංකාවේ මේ දත්ත ලෝකෙ බලන් ඉන්නෝ මේ දත්ත හොරකම් කරලා අපේ වෘත්තීය සමಿತಿ විකුණනවා මොකද සාක්ෂිය සාක්ෂිය තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් මේ රටේ එයාගේ දත්ත මෙහෙවන්න දාලා තියෙන වෘත්තීය සමಿತಿ ක්‍රියාකාරී පිරිස එයාගේ කාමරේ තියාගෙන ඉන්නෝ ඒ කට්ටිය දත්ත මෙහෙවන ඔන්න දත්ත හම්බෙනවා මේ සුදත් සමරවීර කියන පුද්ගලයා ටිකක් නිකන් එයාගේ විශ්වවිද්‍යාලයේ සමේ පොඩි නිකන් JVP පැත්තකට වගේ තිබ්බා ලු හරිද පොඩ්ඩක් විනයානුකූලව ස්ට්‍රික්ට් මිනිස්සෙක් ඔය නිකන් ඔය
මං හිතන්නේ කිසිම වරදකට ඉඩ තියන්නේ නැති මිනිස්සෙක් තාක්ෂණික දෝෂ ඉතින් මේ මගේ ව්‍යසනයකදී සිද්ධ වෙනවා ඇති නමුත් තාක්ෂණික දෝෂ නෙමෙයි නම් එතුමා හොඳට මේ මේ කරද්දී කුමන්තරණේ ගැහුවේ කවුද ඇයි ගැහුවේ මේ දත්ත ජාවාරම අන්තර්ජාතික දත්ත ජාවාරම විකුණන්න පුළුවන් මේ දත්ත ලෝකයට විකුණන්න පුළුවන් මේ ජාවාරමේ මේ කුමන්ත්‍රණකරුවෝ ඉන්නේ බවට කුමන්ත්‍රණ ගන්න මේ වෘත්තීය සමිති කාර්යෝ ඉන්නවා කියන එක අපි දන්නවා මේ දත්ත ටික සුදත් සමරවීර ළඟ තියෙද්දී ඉල්ලනවා වෘත්තීය සමිති අපිට ඕක දෙන්නේ දෙන්නේ දුන්න නැති එකේ ප්‍රතිවිපාක තමයි මේ අද එතුමා විඳින්නේ එතුමාට දෙන්න බලයක් කිසිම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දෙන්දාවරයට ඇරෙන්න සෞඛ්‍ය ලේකම්ට ඇරෙන්න කිසිම හේතුවක් නැහැ වෘත්තීය සමිතියකට දෙන්න මේවා වෘත්තීය සමිතියක් කියන්නේ මොකද්ද වෘත්තීය සමිතියක් කියන්නේ මේ රජ ආයතනයක් නෙමෙයි රාජ්‍ය සේවයක් නෙමෙයි ඒක ස්වාධීන වෘත්තීය සමිතිය හරියට මේ ගමේ තියෙන මහිලා සමිතියක් වගේ ගමේ තියෙන මහිලා සමිතියක් ලංකාවේ ප්‍රාදේශීය සභාවක හරි ලියාපදිංචි වුණොත් ඒක විධිමත් වෘත්තීය සමිතියක් සරි මේ මහිලා සමිතිය වෙන්න පුළුවන් නමුත් වෘත්තීය සමිතියක් ලියාපදිංචි වෙලා තියෙන්නේ වෘත්තීය සමිතිය ආඥාපන්නතයක් මේක ඇවිල්ලා රජයේ ආයතනයක් නෙමෙයි එතකොට මොකද්ද මේක රජයේ නොවන ආයතනයක් රජයේ නොවන ආයතනයක් කියන්නේ මොකද්ද NGO එකක් non governmental organization මේ NGO කාර්යෝ වෘත්තීය සමිති NGO කාර්යෝ වෘත්තීය සමිති ඉන්දියා NGO එකක් හැටියට ලියාපදිංචි නොවි මේ ඊට පස්සේ ලියාපදිංචි වෙනවා මේ වෘත්තීය සමිතියක් හැටියට ඒත් මේක NGO එකක් ඒතර මේ NGO එකෙන් අපි කවුරුත් දන්නා වෛද්‍යවරු වශයෙන් වෛද්‍යවරුන්ගේ දත්ත විකුණන මාෆියාව ඒක කවුරුත් දන්නවා බැංකු වලට විකුණනවා ඉන්ෂුරන්ස් කම්පනිස් වලට විකුණනවා දොස්තරලගේ දත්ත නම ගම ඔක්කොම එතකොට ඒ විකුණලා අපි දන්නවා හම්බ කරගත්ත සල්ලි ටිකක් ඔය වෘත්තීය සමිති සෙට් එක ඊළඟට අපි දකිනවා මේ සුදත් සමරවීරගෙන් දත්ත නොලැබුණු නිසා ඒකට දිගටම එයාලා ගැහුවා සුදත් ගැහුවා එකම දේ තමයි ඔය මේ පොඩ්ඩක් දත්ත මේක අහගන්න ජනාධිපතිතුමනි දත්ත කියන ඒවා එහාම එහා වෙන්න පුළුවන් හැබැයි හිතාමතා හංගනවා නම් තනි පුද්ගලෙක් ඒක ලෝකේ අමුතුම විපර්යාසයක් මොකද තනි පුද්ගලෙක්ට ඒක කරන්න බෑ දත්ත ගලා යන ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදයේ අද දෙවණියේ කරා තමයි පළවෙනියට යන්නේ අද දෙවණියව පළවෙනියා කරලා තියෙනවා උගල දකින්නවද ඒ ආයතනයේ හිටපු දෙවණියව පළවෙනියා කරලා තියෙනවා ආ එහෙනම් දැන් ප්‍රශ්න විසඳලා මං ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමනි දැන් නම් කොවිඩ් හැමාරයි සියලුම දේ සාර්ථකයි අනිල් ජයසිංහ වෑරියා අමල් හාෂ වෑරියා ජයරුවන් බණ්ඩා වෑරියා පබා බල වඩන වෑරියා තව වෛද්‍යවරු කීපයක් ඇරියා ඊළඟට ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයා සුදත් සමරවීර දැන් ඉතින් හරිනේ අපිට හිතා ගන්න පුළුවන් නේද මේ ලබන අගෝස්තු විතර වෙද්දී රටේ කොවිඩ් හැමාර වෙලා පුදුම ජයග්‍රහණ ගොඩක් විඳවනවා මොකද මේ උන්මත්තක වෛද්‍ය වෘත්තීය සමිති නායකයෝ සෙට් එකක් එකතු වෙලා ඒ අපේ ජනාධිපති රවට්ටලා ජනාධිපතිව නොමග යවුවා මුල ඉඳන්ම නමුත් ඉතින් ඒක අදවත් තීරුම් අරන් නැති ප්‍රශ්නේ අපිට තියෙන්නේ ඒක තීරුම් අරන් නැහැ අපි හිල්ලා සිටිනවා එතුමාව පොඩ්ඩක් පොඩි කාලයකට මේ දීලා බලන්න කියලා ජනාධිපතිකම සමහරට එතුමා ඔය කරයි උට බුද්ධ්‍යංශේ බලන් යද්දි බුද්ධ්‍යංශේ ප්‍රධානියා ඇවිල්ලා අපේ රටේ ජනාධිපතිම ප්‍රධානියා ඇවිල්ලා මේ වෘත්තීය සමිති කාර්යයන් කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා උමන්ත්‍රණයක් සිද්ධ වෙනවා නෝ ඒක පිළිගන්නවනේ ඒක විශ්ලේෂණාත්මකව හිතන්න කරන්න බැරි අවස්ථාවක් අපි ඉන්නේ ඒ නිසා මං කියා හිටිනවා කරුණා කළා මේක කරන්න බැයි නම් ඔය කියන ඔක්කොම බලතල සහ වගකීම් සහිතව ඒ වෘත්තීය සමිතිය වලට බාර දෙන්න මේ රට ගෙනියන්න එච්චරයි අපිට කියන්න තියෙන්නේ කරුණා කළා මේ අස්ථාවර දිගින් දිගටම ගෙනියන්න නම් ඒ කරන වැඩපිළිවෙල ඔහොමම ගෙනියන්න බොහොම ස්තුතියි මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න